බෞද්ධ ගුවන්විදුලිය ඔබ වෙත ගෙන එන ධර්මානුශාසනාව පවත්වන්නට අපගේ පුණ්‍යවන්ත ධර්මාසන මස්තකයට වැඩම අවදාළ තනමල්විල කිතුල්කොටේ රතන සදහම් භාවනා මධ්‍යස්ථානයේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද වලස් මුල්ලේ ගුණරතන ස්වාමීන් වහන්සේ පළමු කොට අප සියලු දෙනාම එක්ව සාදු නාදයක් පවත්වා පිළිගනිමු. සාදු සාදු සාදු. සුපින්වත්නි, අද දවසේදී මේ ධර්මානුශාසනාව සඳහා තම සදැහැති දායකත්වයන් ලබා දී තිබෙන්නේ අංක 450න් 1A ඔරෙන්ජිල් වත්ත ඉහළ බියන්විල කඩවත පදිංචි MDA තෙරේසා උපාසිකා මාතාව. ඒ වගේම දෙවන දායකත්වය මාතලේ අගලවත්ත පාර අංක 45 දරණ නිවසේ පදිංචි සුමිත්‍රා සූර්යාරච්චි මහත්මිය. තුන්වන දායකත්වය මණ්ඩාවල ඉහළ ලුණුගම අංක 222 දරණ නිවසේ පදිංචි ප්‍රේමලතා ගුණරත්න ජයසේන ඇතුළු දූදරුවන් විසින්. සිව්වන දායකත්වය දැරණියගල දෙමැද කොස්ගහින්න පදිංචි WH ගුණවතී සහ PG ජෝන් සිඤ්ඤෝ දෙපළ. පස්වන දායකත්වය ගම්පහ ඉහළගම වලව්වත්තේ අංක 161කින් බී දරණ නිවසේ පදිංචි පද්මිනී මඩිහ හේවා මහත්මිය ඇතුළු සහෝදර සහෝදරියන් විසින්. ඒ මතක් කිරීමත් සමගින් පින්වත්නි, අපි සියලු දෙනාම ධර්ම ශ්‍රවණයට පෙර ආතුව තිසරණ සහිත පංචශීලය සමාදන් වෙමු. නැවත වරක් ඒ වෙනුවෙන් සාදු නාද පවත්වා নমස්කාර පාඨය තෙවරක් සජ්ජායනා කරමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී
සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි මේ උතුම් තිසරණ සහිත වූ පංචශීල සමාදානය මාර්ගඵල නිවන් අවබෝධය පිණිසම මාර්ගඵල නිවන් අවබෝධය පිණිසම හේතු වේවා සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්වත්නි මේ පින්වත් පිරිසට උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයක් ශ්‍රවණය කරලා තම තමන්ගේ සිතතන් තුළ මේ සකස් වන්නා වූ සංසාර ගමන යම් අවබෝධයක් ලබා ගන්නට එහෙම අවබෝධයක් ලබාගෙන අපට මෙන්න මේ සංසාර ගමනෙන් සසර කතරෙන් එතර වීම පිණිස ඒ නිරෝධය නිවන සාත් කර ගැනීම පිණිස ලෞතර බුදුරජාණන් වහන්සේලා විසින් දේශනා කරන්ට යෙදුනා වූ උතුම් වූ ශ්‍රී සද්ධර්මය අපට ශ්‍රවණය කරගන්නට ලැබුණුත් ඒ අවස්ථාව මහඟු පුණ්‍යවන්ත ෂණ සම්පatti අවස්ථාව පින්වත්නි ඔබ අහලා තියෙනවා මනුස්ස ලෝකේ අපි ඉපදුනාට පස්සේ ඒ මනුස්ස ලෝක ඉපදෙනවා කියන එකත් දුර්ලභ කාරණාවක් බුද්ධ වචන අහන්න ලැබෙන එකත් දුර්ලභ කාරණාවක් හැබැයි මේ කාරණා රාශියක් දුර්ලභව බුදුරජාන් වහන්සේ දේශනා කරලා උන්වහන්සේ දේශනා කරන ෂණ සම්පත්තියත් දුර්ලභයි ෂණ සම්පත්තිය පින්වන්නේ ෂණ සම්පත්තිය කියන එක ඇත්තටම මනුස්ස ජීවිතයේ වගේම බුද්ධෝත්පාද කාලයේ වගේම ෂණ සම්පත්තිය අපිට හිමි වෙන එකත් අතිශයින්ම දුර්ලභම දෙයක්. හැබැයි ඔබට යම් මොහොතක ඒ ෂණ සම්පත්තිය ලැබුණොත් ඔබට මේ ජීවන රටාව තුළ මේ සසර සකස් වෙන ක්‍රමය ඔබටම අවබෝධයක් වෙලා ඉන් අත් මිදෙන්න ඉන් නිදහස් වෙන්න ඔබ හිත තුළම සකස් වෙනවා යම් වැඩපිළිවෙලක්. හැබැයි මේ වැඩපිළිවෙල සකස් වෙන්නේ පින්වත්නි සන සම්පත්තිය ඔබට ලැබෙන්න ඕන. එහෙනම් දැන් ඔබ දන්න විදිහේ හැටියට අහලා තියෙන කුමක්ද ශරණය කියන්නේ? දන්නවද? ශරණය කියලා කියන්නේ මොකද්ද? ඈ අහලා තියෙනව නේද? ඔව්. සන සම්පත්තිය කියලා කියන්නේ පින්වන්නේ ධර්මයේ අපට මුණ ගැහෙන වෙලාව. ධර්මයේ මුණ ගැහෙන වෙලාව. හැබැයි ධර්මයේ මුණ ගැහෙන වෙලාව කියනකොට ඔබ වැරදි සිතවිල්ලකට යන්න එපා. මොකද දැන් මේ බණ අහන වෙලාව ධර්මයේ මුණ ගැහෙන වෙලාව නෙමෙයි.
හැබැයි බණ කියන වෙලාවත් ධර්මයේ මුණ ගැහෙන වෙලාව නෙමෙයි වෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න කියවන පොත්පත් කියවන වෙලාවත් ධර්මයේ මුණ ගැහෙන වෙලාව නෙමෙයි. සත්‍යයනාවත් එහෙමයි. හැබැයි මතක තියාගන්න බුදුරජාන් වහන්සේ දේශනා කරනවා නිවන් දකින්න පුළුවන් ක්‍රම පහක් කියලා. ඒක එකම එක ක්‍රමයක් තමයි ධර්මයේ දේශනා කරද්දී. තවත් එකක් තමයි ධර්මයේ ශ්‍රවණය කරද්දී. ඒ වගේම මානසික කාර්යය දෙද්දී. ඒ වගේම සත්‍යයනා කරද්දී. භාවනාව තුළින් ඔය ක්‍රමවලින් පුළුවන්. හැබැයි මම මුලින් කිව්ව දේ ඊට වෙනස්. වෙනස් කියන්නේ ධර්මයේ ශ්‍රවණය කරන වෙලාව ෂණය නෙමෙයි කියන්නේ. එතකොට ෂණය වෙන්න නම් ඔබට මේ මොහොතට මේ දහම් පදයක් එක්ක ඔබේ සිත එන්න ඕන. නැත්නම් ශ්‍රවණයට විතරක් දීලා හරියන්නේ නැහැ. මේ අහපු දහම් පදයක් එක්ක ඔබේ සිත උඩට ඇවිල්ලා ඊට පස්සේ මේ මානසිකාරයත් ඒ සමගම යන්න ඕන. දැන් බාහල තියෙනවා චතුරාර්ය සත්‍ය ධර්මයන් දේශනා කරද්දිත් රහත් වෙච්ච උත්මේ ඉන්නවා. චතුරාර්ය සත්‍ය ධර්මයන් ශ්‍රවණය කරලා ශ්‍රවණය කරද්දී කියන දේශනාව බුදුරජාන් වහන්සේලා කරගෙන යද්දී එකම ඒ අසුනේදීම රහත් වෙච්ච අය ඉන්න පුදුම විශාල සංඛ්‍යා. දහස් ගණන් සමහරලාට එක එක ස්ථානෙ හිම රහත් වෙලා තිනවා. එතකොට ඒ වෙන්නේ පින්වත්නි ඒ ධර්මයත් එක්ක ඒගොල්ල නුවණින් මොකද කරන්නේ? නුවණින් විමසනවා. දැන් අද ඕගොල්ලෝ එහෙම නෙමෙයිනේ. අද ගොඩාක් අය කරන්නේ මොකද? ධර්මය අහලා මතක තියාගන්න එකක් කරන්නේ. එතකොට අර ඒ කරන්නේ මොකද්ද? මේ පුරව ගන්නවා. ඔළුව තුල පුරව ගන්න එකක් තමයි තියෙන්නේ. කරුණු වලින් එකතු කර ගන්නවා. ඕකට කියන මොකද්ද? බහුශ්‍රුත කියන්නේ කියන්නේ පාණ්ඩිත්‍ය බව. පාණ්ඩිත්‍ය බව දැනුගත් බව දැන උගත් බවට ඒ හොඳයි. ඒක ධර්මය නන් නෙමෙයි. ඒ නිසා අන්න ඔබ දැන් කල්පනා කරගන්න ඕන කුමක්ද? එහෙනම් සන සම්පත්තිය කියලා කියන්නේ ධර්මයේ ඔබට මුණ ගැහෙන වෙලාව. එතකොට දැන් ධර්මයේ මුණ ගැහෙන වෙලාව කියනකොට ඔබ දැනගන්නත් ඕන ධර්මයේ කියන්නේ මොකද්ද කියන එකත්. නැත්තම් දැන් සමහර විටක අපිට හිතෙයි මේ ඒ මුණ ගැහෙන වෙලාව කියන එක වෙන විදිහක හිතෙයි. දැන් මොන හරි අපිදම අපි පුණ්‍ය භාගී ප්‍රතිපදාවක් සිදු කළා. දානයක් දුන්න ආරාමයක් හදලා පූජා කරා කියන්නේ. එතකොට ඔබේ හිතට හරි ප්‍රසාදයක් නේද තියෙන්නේ? ප්‍රසාද චිත්තයක් තියෙනවා. එතකොට ඒක ඔබට ධර්මයේ මුණ ගැහිච්ච අවස්ථාවක්ද? ඒක ධර්මයේ මුණ ගැහිච්ච අවස්ථාවක් නෙමෙයි. ඒක ධර්මයේ මුණ ගැහිච්ච අවස්ථාවක් නෙවෙයි. එහෙනම් ඔබට ධර්මයේ මුණ ගැහෙනව නම් පිනන්නේ ඒ අවස්ථාව තුල ඔබට මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ම වැඩෙන්න වෙනවා. ඒ එකම සනය තුල එකම අවස්ථාව තුල ඒ බෝධිපාක්ෂික ධර්මයන් වැඩෙනවා. එතකොට ඒ බෝධිපාක්ෂික ධර්මයන් එහෙම වැඩෙනකොට අපිට හැබැයි අවබෝධයෙන්ම තමයි ඒ කටයුත්ත සිද්ධ වෙන්න ඕන. ඒ සිදු වෙන වෙලාව තමයි ඔන්න එහෙම වුණොත් ඒ වෙලාව තමයි ෂණය. හැබැයි එතකොට දැන් ඔබ මතක තියාගන්න ඔබට දැන් දහමක් අහද්දී හෝ අහපු දහමක් මෙනෙහි කරද්දී හෝ ගෙදර ගිහිල්ලා හෝ හුදකලා තැනක හෝ මෙනෙහි කරද්දී ඔබට ෂණය පහළ වෙන්න පුළුවන්. ඒක තමන්ගේ හිතරම දැනෙනවා. පහළ වෙන්න පුළුවන්. හැබැයි ඒ මොහොතකින් නැවතත් ඒ අහිමි වෙන්න පුළුවන්. එතෙන්දී එහෙම අහිමි වෙන්න පුළුවන් කියලා කියන්නේ නැතිම වෙනව නෙමෙයි. දැන් ඔබට එතෙන්දී යම් දෙයක මේ ආයතන ක්‍රියාකාරීත්වය පිළිබඳව පංච උපාදානස්කන්ධයන් පිළිබඳව මේතුළු ඔබට යම් දෙයක යථාර්ථ ස්වභාවය වැටහෙයි. වැටහෙන වෙලාව සැබවින්ම ඒක අනිච්ච දුක්ඛ අනාත්ම විදියට පංච උපාදානස්කන්ධ විදියට
පටිච්ච සම්පන්න විදිහට ඒ විදිහට වැටහෙන වෙලා වෙනකොට අන්න ඒක ශනේය හැබැයි ඒක ශනේ එතෙන්දී අටගත්තා ඊට පස්සේ ඔබට ඒ වෙලාවේ හරි සනසිල්ලක් වගේ ලැබෙන්න පුළුවන් හැබැයි ඊට පස්සේ තව ටිකක් ට්‍රයි උත්සාහ දරයි ඔබ ඒක ලබා ගන්න කියලා ඒ වෙලාව නමුත් ඒක නොලබෙන්න පුළුවන් ඒ වෙලාවෙන් පස්සේ අයිත් පසු වෙලාවල ලැබෙනවා නමුත් ඔබට ශනේ එහෙම හිමුණා නම් පින්වත්නි ඊ ළඟටත් ඔබගේ හිසිත ඔය යම් යම් අපිටම ශනේ උදා වීමත් එක සෝතාපන්න ඵලයේ සාත් උනා කියලා එතකොට සෝතාපන්න ඵලයේ සාත් උනා නම් ඔබ කරන කටයුතු ඔහි කරගෙන යයි හැබැයි මේ ඔබට යම් යම් දේවල් වල අනිත් අන්නය දකින්නට වඩා එහෙන් ඔබ දකිනවා එහෙන් දකින්නවා කියලා කියන්නේ අන්නය දකින දේ අන්නය පරිහරණය කරන එක ඔබත් පරිහරණය කරයි හැබැයි අන්නය පරිහරණය කරන දේ ඔබ පරිහරණය කරන දේ එකම වුණාට ඒ දෙගොල්ලන්ගේ සිත තුල ක්‍රියාත්මක වන ස්වභාවය ඔබේ ඊට එහා වෙනවා ඒක තුල යමක් අපි හිතමු යමක් අනිත්‍ය දුක් බව දැන දැක ගනිමින් දෙයක් පාවිච්චි කරන්න පුළුවන් එතකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම විදියට දැන දැක ගනිමින් පාවිච්චි වෙනකොට අපි ඒක තුලට ඇති කරන සමුදය ඒ කියන්නේ ඒකට ඇති කරන තණ්හාව ඒක අපේ අඩු වෙනවා වෙන කෙනෙකුට සාපේක්ෂව අඩු වෙනවා එතකොට ඔබ සාමාන්‍ය හිතන්නේ මෙහෙම යම් පුජ්‍යලේක් සෝතාපන්න වුණොත් ඒ පුද්ගලයාට කරන්න බැරි කාරණාවල් කීපයක් තියෙන්නේ සෝතාපන්න පුජ්‍යලයා පින්වත්නි පංචානන්තරිය පාප කර්ම කරන්නේ නැහැ ඒගෙන ඒ වගේම නියත මිත්‍යා දෘෂ්ටියනුත් අත්මි දෙනවා ඕක තමයි කර නොහැකි දේ මව මරන්නේ පියා මරන්නේ රහතුන්ගේ ගෙලේ සොලවන්නේ බුදුන් ඝාතනය බුදුන්ගේ ගෙලේ සොලවන්නේ රහතුන් ඝාතනයට යන්නේ ඒ දේවල් වලට යන කෙනෙක් නෙමෙයි හැබැයි මිත්‍යා දෘෂ්ටික වෙන්නේ නැහැ කොහොමද සෝතාපන්න වෙනකොට සම්මිය දෘෂ්ටි බවට පත් වෙලානේ නමුත් අනිත් දේවල් නොකරයි කියලා සහතිකයක් වෙන්නත් බෑ හැබැයි අන් දේවල් කරන්න පුළුවන් සමහර දැන් සම්මතයේ වැරදි දේවලුත් කෙරෙන්න පුළුවන් ඒ දේවල් කෙරෙන්න පුළුවන් හැබැයි එකක් තියෙනවා ඒ දේවල් කරාට පින්වත්නි අර ඒ සිත් බොහෝ කාලයක් පවත්වන්නේ ඒක තුල ඇලි ගැලි බොහෝ කාලයක් යන්නේ නැහැ දැන් කියන දේ ඔබ හිතන්නකෝ මෙහෙම කවුද අපේ අර විසාකා උපාසිකාව මිනිබිරිය මැරලා කියලා බුදුරජාන් වහන්සේ මුණ ගැහෙනවා කියන කතාව දන්නවනේ ආවේ කොහොමද කෙස් වැටිය තෙම්මගෙන කඩාගෙන ආවේ ඒ කාලේ එහෙමයි සාම්ප්‍රදාය කෙනෙක් මැරුණා කොණ්ඩෙ තෙම ගන්නවා ඊට පස්සේ බොහොම දුකෙන් සෝතාපන්න ශ්‍රාවිකාවා විසාකාව සෝතාපන්නයි ආව ඇවිල්ලා බුදුරජාන් වහන්සේට වන්දනා කරලා එකත් පසෙන් වාඩුණා මොකද කොණ්ඩේ කඩාගෙන මේ තෙම්මගෙන ඊට පස්සේ අහව මේ විසාකාව මොකද මේ කොණ්ඩේ තෙම්මගෙන අනේ ස්වාමීනි අපේ මුළු ගෙදරම ආලෝකමත් කරමින් හිටපු මිනිබිරිය හදිසියේම මිය පරලෝකියා දැන් ගේම එක පාළුයි කිව්වා මෙම කියලා ඊට පස්සේ බුදුරජාන් වහන්සේ අහනවා විසාකාව මේ නගරේ ඔය වගේ පොඩි ළමයින් කොච්චෙක් ඉතර ඉන්නවද ස්වාමීනි ගොඩ පිරිසක් ඉන්නවා කිව්වා ඊට පස්සේ අහනවා මේ විසාකාවේ සේරම මිනිපිරිය ටික ඔයාට දෙනවනම් අනේ ස්වාමීනි අපේ ගෙදර පිරිල්ලයයි කිව්වා හරි සතුටුයි කිව්වා බලන්නකෝ මේ සෝතාපන් ශ්‍රාවිකාව කියන්නේ හරි සතුටුයි කිව්වා මගේ හදවත පිනා යනවා කිව්වා ගේ පිරිල්ල තියෙයි කිව්වා ඊට පස්සේ අහනවා විසාකාව සාමාන්‍ය මේ නගරේ එවැනි මිනිබිරියෝ දවසකට කී දෙනෙක් විතර මැරෙනවද සාමාන්‍ය 5-6 දිනක් මැරෙනවා ඉතින් ඒ නගරේ ලොකුයිනේ මැරෙනවද එනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙමනම් විසාකාව ඔබට හැමතිස්සෙම කොණ්ඩෙ තෙම්මගෙන තමයි ඉන්න වෙන්නේ හැමතිස්සෙම කොණ්ඩෙ තෙම්මගෙන ඉන්න වෙන්නේ අන්න බලන්නකෝ අර වචනේ කිව්ව විතරයි අන්න ආරි ශ්‍රාවිකාගේ ස්වභාවය දැන් අර දුකටපත් වෙලා දුකින් දැන් ඇඳාගෙන හිටියා සෝතාපන්නයි නමුත් අන්න දැන් බුද්ධ වචනයක් ආවා කුමක්ද ආවේ එහෙනම් ඉතින් හැමදාම කොණ්ඩෙ තෙම්මගෙන ඉන්න වෙයි ඒ කියන්නේ මොකද නේද හැමදාම කට්ටිය මැරෙනවා නේද හැමදාම තෙම්මගෙන ඉන්න වෙයි එතකොට ඒකෙ දෙන්නේ මොකක්ද එහෙනම් මැරෙන එක වළක්වන්න
බෑ උපදින කට්ටිය මැරෙනවනේ කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කරා. විසාකාව ඉවලුම කියනවා කොහොමද? ස්වාමීනි මට මේ නගරය අය නිමී. අපේ ගෙදරින අනිත් මුණුබුරු මිනිබිරිවත් ඕන ඕන නෑ ස්වාමීනි. අන්න බලන්නකෝ. ඒ ඒ හිතක ස්වභාවය. දැන් ඔබට ඔබට කිව්වන ඒ කොහොම කිව්වත් ඒක පිළිගන්නේ නෑ ඕන කියන එක තමයි. ඉන්නේ අන්න ඒකයි දැන් මම එතන ගෙනහැර දැක්කුවේ එහෙම සෝතාපන්න ශ්‍රණයේ උදා වෙච්ච පුජ්‍යලයේ කුට පින්වත්නි මේ ඒ අකුසල චෛතසික ධර්මයන් සසර පවත්වන කෙලෙස් වැඩි වෙන ධර්මයන් දිගින් දිගට දිගටම එක විදිහට පවත්වන්න යන්නේ නැති වෙන්න පුළුවන් දැන් ඒක ක්‍රියාත්මක වෙනෝ උනාට එයාට ටිකක් දුර ගිය හැටිය හරි සිහි කල්පනා වෙනවා මේකේ ආදීනවයක්. එයාට ඒකේ ආදීනවයක් දකිනවා. හැබැයි ආදීනවේ දකිමින් අර කටයුත්ත තුල යෙදෙන්න පුළුවන්. ආදීනවේ දකිනවා. එතකොට ආදීනවේ දකිමින් ඒ කටයුත්ත කරනකොට අන්න බලන්නකෝ. එතකොට ඒගොල්ලෝ ඒ කෙරේ තියෙන උපාදාන කරගන්න ස්වභාවය නැති වෙනවා. උපාදාන ස්වභාවය තමයි ඒක තුල අඩු වෙන. දැන් අර අනාථ පින්දුරිතුමාගේ සුමනා කියලා දිනියක් හිටිය සෝතාපන්න ශ්‍රාවිකාව විවාහ කරලා දුන්නා. මිත්‍යා දෘෂ්ටි පවුලකට. ඊට පස්සේ කිව්ව මේ දැන් කොච්චර දම්පැන් දීපු දුවක්ද? ඊට පස්සේ ඒ ගෙවල් වල දම්පැන් දෙන්නේ නැහැ නේ. ගිහිල්ලා බැලුවම මේ දවසක් කිව්වා මෙන්න මේ අපි රහතන් වහන්සේලා 500ක් වඩා මොල දානයක් දෙනවා කිව්වා. අර මිත්‍යා දෘෂ්ටි ගෙදර ඒ සම්පූර්සේ ගෙදර කට්ටිය කිව්වා. ආ දැන් මෙයාත් හරි සතුටෙන් සාදු සාදු කියලා අනුමෝදන් වෙලා දැන් දාන්න සූදානම් වෙන්න කටයුතු සේරම කරනකොට සිටු ගෙදර. ඊට පස්සේ සුමන මේ දාන්න ඒගොල්ලෝ ආපු වෙලාවට උඩ තට්ටුවෙන් පහළට බැස්සා. දෙයනේ බැලලා බලනකොට කවුද හිටියේ? කවුද දන්නවද? ඒ නිගන්ටිව ටිකක් නේද? ඇවිල්ලා ඊට පස්සේ ඉවලේම සුමන උඩට දුවගෙන ගියා. මේගොල්ලෝ දෝගොල්ලෝ අදහන රහතන් වහන්සේලා මේ නිගන්ටිව ටිකක් නේ. මේ කවුද ඕගොල්ලෝ අදහන කියලා එකපාරට උඩට නැගගෙන ගියා පඩිපෙල. ඊට පස්සේ අර ගෙදරට අපහාස කළා කියලා ඒගොල්ලන්ගෙන් ප්‍රශ්න තියෙනවා. සම්මතේ කුල ප්‍රශ්න වරම තියෙනවනේ. අපහාස කළා මේවා කළා කියලා දැන් මේක ලොකු ප්‍රශ්නයක්. දැන් ඒගොල්ලෝ අදහන අයනේ. ඊට පස්සේ දැන් ගෙදර අනිත් කට්ටියක් දොස් කියනවා සුමනට මෙහෙම මෙහෙම තියෙනවා. සමන උඩතලයේ උඩ සඳළු තලයට ගිහිල්ලා පින්වත්නි අනුබලන සඳළු තලයට ගිහිල්ලා ඉවරලා සුමන අර පිච්ච මල් ටිකක් කඩලා අදිෂ්ඨානයක් කරනවා මේ මට හෙට දාණයට 500ක් මහරහතන් වහන්සේලා ප්‍රමුඛ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපේ ගෙදරට හෙට දාන්නට වඩනසේක්වා කියලා අදිෂ්ඨාන කරලා අර මල් ටික උඩ දානවා. ඊට පස්සේ අර එක මලක්වත් වැටෙන්නේ නැහැ පින්වත්නි. ඊට පස්සේ අර මල්ටි බුදුරජාණන් වහන්සේ වැඩිනව ජේතවනාරාමේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේට හෙට දානට ආරාධනා කරන්න ඇවිල්ලා කට්ටිය. ආරාධනාවට ඇවිල්ලා දැන් ඔහොම ඉන්නවා. තාම ආරාධනාව කිව්වේ නැහැ. ඇවිල්ලා වාඩිලා සතුටු සාමිච්ච කතාවේ දෙනවා. එදිරිලා කියන ස්වාමීනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ හෙට අපේ ගෙදර දානට අනුකම්පාවෙන් යුක්තව වඩනසේක්වා කියලා. ඊට පස්සේ කියනවා මේ උපාසකතුමා දැන් පොඩ්ඩක් ප්‍රමාද වැඩි. මට ආරාධනාවක් ආවනේ දැන්. ඒක මම පිළිගත්තා කියලා. ඊට පස්සේ කෙනෙක් කවුද ස්වාමීනි ඔබ වහන්සේට ආරාධනාවක් කරන කවුරුවත් නැහැ අපි තමයි මේ ඉන්නේ කියලා ඒගොල්ලෝ දැන් ඒක පිළිබඳ දුක්ගෙනවිලි කියනවා. නෑ නෑ මගේ ශ්‍රාවිකාවක් අසරණ භාවයට පත් වෙලා ඉන්න මේ උඩ තියෙන පිච්ච මල් ටික ඒ ශ්‍රාවිකාව එහි ඉඳලා අදිෂ්ඨාන කරා හිට දාන්නට වඩින මගේ ආරාධනාව පිළිගත්තා. අන්න බලන්නකෝ. එතකොට අන්න ඒ වගේ දැන් ඒ වගේ සන සම්පත්තිය උදා කරගත් අයතුල නිරන්තරයෙන්ම යථාර්ථවාදී අවබෝධන බහිනව හිත. එතකොට එන්නේ ඒක තමයි පින්න නැතුව දැන් මේ සාමාන්‍ය කෙනෙක් මගපල ලැබුවද කියලා දැනගන්න දෙකගන්න බාහිරින් බෑ. දැන් අපි කටි හිතන් ඉන්නේ බාහිර ක්‍රියාවතුල ඉන්න බාහිරින් නෙමෙයි. ඒ හිත තුල සිදුවෙන ක්‍රියාව ඒක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන තමන් තුලින් බලන්න ඕපනායක විදියට තමන් තුලින් අන්නේ තමන් තුලින් බලන්න පුළුවන් නම් එතකොට තමන්ට තේරෙනවා ඒකේ ස්වභාවය. පින දැන්
සෝතාපන්න ජාත සෝතාපන්නයි දැන් උපතින් මනුස්ස ලෝකයයි උපදිනවා උපතින්ම කවුද සෝතාපන්නයි එතකොට ඒ උත්තමියෝ ඒ කාලේ හැම ඉඳලා කටයුතු කරලා ඒ සුදුසු ශක්ති මේ ඒ කායික ශක්තිය මානසික ශක්තිය ඒගොල්ලෝ සුසු කාලේ වුණා හැටි අන්න එතන අවබෝධයකට එනවා ඒ තත්වයකට ඒ ඇත්තෝ එතෙන්දපත් වෙනවා ඒගොල්ලන්ට මේක තුල යථාර්ථයක් තේරෙනවා එතකොට ඒගොල්ලෝ මේ ධර්මයේ තුල ඒගොල්ලන් තේරෙනවා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ බුද්ධ වචනය ඒගොල්ලන්ට අවබෝධයක් එනවා විවිධ විවිධ වෙන වෙන කෙනා ලියපු පොත්වල තියෙන ඒවා වෙන වෙන කෙනා කියපු දේවල් එහෙම නෙමෙයි මේ මේ මනස තුල ගොඩ නැගිලා තියෙනවා ඒක නැවත මනසින් විමසනකොට එයාලට ඒක අවබෝධයක් ලක් වෙනවා ඒ නිසා පින්වත්නි මේක ධර්මය සාත්සත් වීම කියන එක ඒ කියන්නේ නිරෝධය සාත් වෙනවා කියන තමන්ටම සිදු වෙන දෙයක් ඉතින් මේ ජීවිතය තුල බැහැ කියලා එකක් නෙමෙයි පුළුවන් අපොහොසත් වෙයි අපි සාමාන්‍යයෙන් ඔබ පොඩි කාලේ වැටි වැටි තමයි නැගිටියේ නොවැටි නැගිට කෙනෙක් නැහැ නේද ඒ වගේ මේ කටයුත්තත් කරන්ද බැරි වෙයි කාම ලෝකේ ගහන් යයි ආපහු සිහි පිටන්න ආපහු ගහගෙන යයි ආපහු සිහි පිටන්න නේ නැතු එක පාටම කියන එකම අවබෝධ වෙලා එහෙම යන පිරිස ඉතින් බොහෝ අල්පයයි නේ එහෙමනම් සංසාරික වශයෙන් බුදුරජාණන් වහන්සේලාගෙන් බණහර ඒකාසංකල්ප ලක්ෂය 30 පෙරම් පුරාගෙන ආපු උත්මය වගේ පුරුදු දිනු කරලා තියෙන්න ඕන. ඉතින් මේ දාරුචීරියල වගේ. ඉතින් ඒ නිසා ඔබට ඔහොම වැටි වැටි හරින එකද ඉන්න. එතකොට ඒ අන්න එහෙම වෙනකොට පින්වත්නි ඔබ සමත් වෙනවා. ඔබ අහලා තියෙනනේ අර සූත්‍ර දේශනාවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විස්තරම කරන්න වෙලාවමදී යම් කිසි කෙනෙක් යම් වරදක් කරන්න පුළුවන්. හැබැයි එයා දන්නේ නැහැ ඒක වරද බව. යම් කිසි කෙනෙක් දෙයක් කරන්න පුළුවන්. එයා දන්නවා මේක වරද කියලා දන්නවා ඒත් කියනකො කරනවා. එහෙම ඉන්නවද නැද්ද? ඉන්නවා. හැබැයි ඕගොල්ලන්ට මේ චාන්ස් එකක් නෙවෙයි තන තියෙන්නේ. වරද කියලා සැබවින් දැනගෙන වරද කරන කෙනෙක් ඉන්නවනම් අනංගන සූත්‍රයේ වගේ මට මතකයි හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන කාරණා හතරක් එතන. ඊට පස්සේ දැනගෙන ඒක කරන කෙනා අර නොදැන කරන කෙනාට වඩා හොඳයි කියනවා. එයා තමයි ශ්‍රේෂ්ඨ සම්පන්න පුජ්‍යලේ කියන්නේ. ඇයි ශ්‍රේෂ්ඨ සම්පන්න පුජ්‍යලේ කියන්නේ එයා දැනගෙන කරන්නේ අනිවාර්යයෙන්ම තා පොඩ්ඩක් නුවණ විමසනකොට දැන් කරනවා. වැරදි විය හැකියි. නමුත් නුවණ විමසනකොට එයා ඊළඟ තප්පරෙ මේක අතහරිනවා. නොදන්න කෙනා නොතේරන කෙනා ඒක දිගටම ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ නිසා දැන් එතෙන්දී ඔබට ශක්තියක් නෙමෙයි දැන් එහෙනම් අපි රයිට් අප් බොරුව කියනවා මේක වැරදි බව තේරෙනවා. ඒ වුණාට කියන්න ඕන කියලා කියන්නේ කියලා එහෙම කන්නේ නෙමෙයි. ඔබට තේරෙන නම් බොරුව කියන්නේ නැහැ. ඒක තේරෙන්නේ. දැන් ඔබට මේ කරන දේ වැරදි කියලා තේරෙනවා නම් ඔබ ඒ වැරද කරන්නේ තේරෙනවා නම් කරනවද? ගිනි පෙනෙල්ල තියෙනවා පිච්චෙනවා කියලා දන්නවනම් අල්ලනවද පිච්චෙනවා කියලා දන්නවනම් අල්ලන්නේ නැහැ නේ සාමාන්‍යයෙන් නැහැ හැබැයි ප්‍රශ්නයක් තියෙනවා අපිට හදිස්සියෙන් අපි දුම් ගියක් ඇතුළේ ගිනි ගන්නවා ඊට පස්සේ තියෙනේව කඩාගෙන වැටෙනවා දැන් අපිට පයින් නැවෙන්න දොරටුවෙන් එතනත් ගින්දර තියෙනවා නමුත් අපි අඩිය දිලා පයින් නැද්ද එළියට පයින්නවා පිච්චෙන බව දන්නේ නැද්ද පිච්චෙනවා පිච්චුණත් පයින් එළියට ඇයි ඒ හේතුව එතනින් වෙන හානිය අර ඇතුලේ හිටියට වඩා අඩුයි ඇතුලේ හිටියොත් හානිය වැඩිම පිච්චිලාම යනවනේ ඊට පස්සේ එහෙම වෙනවා ඒ නිසා අන්න එහෙම වෙන්න පුළුවන් ඔබට වරදක් කරන එක සැබවින් අවබෝධ නම් ඔබේ වරද කරන්නේ නැහැ ඒ නිසා අන්න පින්වත් එහෙනම් අවබෝධයකින් තමයි මේ කටයුත්ත කරන්න ඕන එහෙනම් ඔබට සෙනෙය උදා වෙන්න තියෙන්නේ පින්වත්නි කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහිලා සද්ධර්මය අහලා මානසිකාර්යය තුල යෙදෙන විට අන්න එතකොට ඔබේ මනස තුලම ගොඩනගෙනව පින්වත්නි ඒ ඇති වෙන චෛතසික ධර්මයන් පිළිබඳ ඔබට අවබෝධයක් එනවා ඒ දැන් තමන් මේ මොහොතක සිතනවා නම් ඒ සිතන සිතවිල්ල රාග සහිතද ද්වේෂ සහිතද මෝහ සහිතද කියලා තමන්ගේ සිත දන්නවා
එතකොට ඒක තමන් තුලින්ම තමන්ටම තමයි ඒක මනා විදිහටම තේරෙන්නේ. එතකොට එහෙමනම් ඒකට පක්ෂව දැන් සිතිවිලි පහල කරනවා. ඒකට පක්ෂව සිතිවිලි පහල කරලා විවිධ අරමුණු ශේෂ්ත්‍ර ඔස්සේ අපි ඒක විතර්ක කරනවා. ඒක විතර්ක කරනවා, විචාර කරනවා, අරගෙන දැන් ඒක තුල දැන් මනස පවත්නවා. එතකොට ඔය පවත්වන ඒ මනස තමයි කියන්නේ පින්වත්නි කෙලස් කියලා. කෙලස්. එතකොට ඒ අපි සමහරට අහපු දෙයක් අරඹයා එහෙම වෙන්න පුළුවන්. කියපු දෙයක් අරඹයා එහෙම වෙන්න පුළුවන්. නැත්තම් දැකපු දැනගත්තු දෙයක් අරඹයා වෙන්න පුළුවන්. ඒ නිසා ඒ හටගන්නේ මොනවද? කෙලස්. එතකොට කෙලස් හටගන්නව නම් අනිවාර්යෙන් අපි දන්නවා ඒ කෙලස් වලට අපිට තියෙන විපාක කෙලස් කර්මනේ කෙලස් කර්මනේ ඒකට විපාකයක් තියෙනවා ඒකට විපාකයක් තියෙනවා එතකොට ඒ විපාක අපිට භුක්ති විඳින්න වෙනවා විපාක භුක්ති විඳින්න වෙනවා ඒ නිසා එතෙන්දී යන අපිට පුළුවන්කම තියෙනවා නම් අතගත්ත ක්ලේශ කර්ම දැන් ඒකට දැන් ඔන්න විපාකයක් එනවා එතකොට ඒ විපාකයේ අපිට ශක්තියක් තියෙනවා නම් සැබවින් විපාකයක් වෙන්න ඒ කියන එක තේරුන්නේ නැනේ දැන් ඔබේ මනසට හිතුණ කියන්නකෝ මෙහෙම දෙයක් මොන හෝ දෙයක් ඔබට මතක් වෙනවා පින්වන්දි මනසට මතක් වෙනවා කියන්නේ අතීත සිතිවිල්ල පුරාණ අන්තයක් එතකොට ඒ මතක් වෙන එක මනසට පේන වගේ දැනෙනවා දැන් ඒ දැනෙන්නේ ඒක විපාකය. ඒක විපාකය. දැන් මනසට ඔබ මොකක් හරි මේ හරි එක මෙහෙම ඉන්නකොට මොනව හරි එක මතක් වෙනවා. මතක් වෙන විපාකය. හැබැයි ඒක කර්මයක්වත් මේ ක්ලේශයක්වත් කුසලයක්වත් අකුසලයක්වත් පිනක්වත් පවක්වත් නැහැ. ඒක ක්ලේශයක්. ඒ කියන්නේ ක්ලේශයක් නෙමෙයි විපාකයක්. හැබැයි ඔබට පුළුවන්කම තියෙනවා දැන් සමහර විට ඉතින් දැන් ඔය ඉන්න අතර කොච්චර ඒව මතක් වෙනවද නේ? ඒ මතක් වෙන්නේ නැද්ද? රූප ධම්ම රූප විදින උතරමුණු වෙමින් මතක් වෙනවනේ. ඒ මතක් වෙන ගොඩක් ඒව ඔහේ මතක් වෙවීම යනවනේ. නේද? ඒ යන ඒවෙන් ටිකක් නේද අල්ලගන්නේ? නේද? දැන් මතක් වෙන සියල්ලම අල්ලගන්නවද? නැහැ. මතක් වෙන ඒවෙන් ටිකයි අපි අල්ලගන්නේ. අනිත් එක ඔහේ මතක් කළා යන්න අරිනවා. අන්න එහෙමනම් දැන් හේතුව පින්වත්නි ඒ විපාකයක් තමයි පළ දෙන්නේ විපාකය. එතකොට ඔබ සමත් වෙනවා නම් විපාකයේ විදිහට වෙන්න. ආරයිට් මට වෙන ඕව ඇත්ත එහෙම එකක් ආවා මතක් වෙනවා ඒක එහෙමයි ඕවනේ එහෙම තමයි කියලා ඒක වෙන්න අරිනවා. ඒක විපාකය. දැන් ඔබට ඔබ කරන්නේ මොකද්ද විපාකයේ කර්මයක් කරනවා. ඔන්න බලන්නකෝ දැන් පහලින් අපි මෙහෙන් ආයතනවලදී සකස් වෙච්ච දේ අදිවචන සම්පස්සේට මනසට ගෙනහිල්ලා එතන කර්ම කරලා එතන විපාක කරලා ඒ විපාකයේ දැන් විපාකයේ කර්මයක් කරනවා. දැන් කර්මය කරන්නේ කොහොමද? ඔබට පුළුවන් ඒ දැකපු රූපය, අහපු ශබ්දය, දැනුණ ගඳ සුවඳ අරඹය දැන් ඔබ මොකද්ද කරන්නේ? චේතනා පහල කරනවා. ඔන්න වැඩේ. දැන් සිතට මතක් වෙනව දෙයක්. දැන් ඔබ ඒ කර්මය චේතනා පහල කරනවා. ආන්න චේතනා පහල කරන්න පටන් ගන්නකොටම ඔබ ඒක සතුටින් පිළිගත්තා. ಗುಣ කියනවා. දැන් සිත බැස ගන්නවා. සිත බැස ගන්නවා. එතකොට පින්වත්නි එහෙනම් ආන්න චේතනා පහල කරලා දැන් ඔබේ පහළ වෙන චේතනාව කෙබඳුද කියන එක දන්නේත් ඔබ. චේතනාව පහළ කරලා දැන් ඔබ ඒක ගැන මෙනෙහි කරනවා, සිතුවිලි පහළ කරනවා. ඕන්න කෙලෙස් හදනවා. දැන් ඒවා කර්ම. ඒකට නැවත විපාක තියෙනවා. බලන්නකෝ දැන් ගැළවීමක් තියෙද කියලා. එතකොට දැන් යම් කෙනෙකුට දැකපු දෙයක් හිතලා දැකපු දෙයක් මිනිහ වුණා විපාකේ ආවා විපාකේ වූ එක දැක්ක එහෙම තමයි ඒ හේතු ගැටිච්ච නිසා හටගත්ත දෙයක් දැන් ඉතින් මනස තුල ඒක
පහළ වුණා මනෝ ධාතුවේ ධම්ම ධාතුවේ මනෝ විඥාන ධාතුවේ නිසා දැන් ඒ ස්පර්ශයත් නිරුද්ධයි ඒක නිරුද්ධයි කියලා කියන්නවත් දකින්නවත් මොකක්වත් කරන්න දෙයක් නැහැ ඒක අවබෝධ වෙනකොටම ඒක එතනින්ම නිරුද්ධයි එතකොට නිරුද්ධයි කියන්නේ අනිත්‍යයි ඒක ටික දකින්නවනම් ඔබ බොහොම සමත් එහෙම නැත්නම් දැන් ඔබ කල්පනා කරනවා රයිට් දැක්කනේ එහෙම එක දැන් ඔන්නින් අතර මතක් වෙනවා ඊට පස්සේ දැන් ඔබට පහළ වෙන සිතිවිලි මොන විදියෙන් මේක තෙත් කරනවද කියන එක ඕපනායක විදියට වුණ බලන්න තමන් තුලින්ම බලන්න දැන් ඔබට හිතෙන්න පුළුවන් ඒ කෙරෙහි අනුකම්පාවක් අනුකම්පාවක් හිතිලා අයියෝ දැකපු ඒ කෙනා ඒ මිනිස්සේ වයසක කෙනෙක් කියලා හිතන්නකෝ එයාට උදව්වක් කරන්න නැත්තම් කියලා දැන් හිත පහළ වෙනවා එයාට කන්නත් නැතුව ඇති කන්න ටිකක් දෙන්න නැත්තම් කොච්චර දෙයක්ද මේ කියලා දැන් හිත පහළනවා ඒ සිත නරකයිද හොඳයිද කතා කරනකෝ නරකද හොඳද ඈ හොඳයි ඒ සිත හොඳයි හැබැයි දැන් පහළ වෙනවා දැන් ඒක ඒ දැන් ඒ සිත පහළ වෙනවා දැන් අන්න ඒ සිත පහළ දැන් මම කියන තැන හොඳට ඉන්න දැන් ඉතින්ද ඉර විපාකය ළඟ දැන් අන්න දැන් ඔබ තේක සිහියට එනකොට දැන් ඔබට බලනවා මෙයාට කන්න ටිකක් දෙන්න නැත්තම් අන්න සිත පහළ වුණා ඒක හොඳයිද නරකයිද හොඳයි හැබැයි නමුත් එතන ධර්මයේ ඔබට මුණ ගැහිලාද කතා කරන්නේ ධර්මයේ මුණ ගැහිලා නැහැ ඇයි මෙයාට කන්න ටිකක් දෙන්න නැත්තම් හොඳයි එතකොට දෙන්න නැත්තම් හොඳයි කියලා ඒ කල්පනා කරලා දැන් එතන තියෙන ඔබේ අදහසක් මොකද්ද මෙයාට කන් ටිකක් දුනොත් ලොකු පිනක් යටිහිතෙන් දෙන ලොකු පිනක් ලැබෙන කොච්චර පුණ්‍ය කර්මයක්ද එතකොට ඔබ අන්තයකට වැන්නා ඇත කියන අන්තයට ගිහිල්ලා දිව්‍ය ලෝක මනුස්ස ලෝක අදිෂ්ඨාන කරගනිමින් තමයි ඒකට යුත් කරන්නේ එහෙම යන්න පුළුවන් හැබැයි එතෙන්දී ඒක පිනක් ඒකත් එක පැත්තක අන්තයක් තව පැත්තකින් කල්පනා කරනවා මේ මිනිස්සේ ළඟ ලොකු ඉඩකඩම් ටිකක් තියෙනවා පොඩ්ඩක් චාටුවක් දාලා කැම්පින් ටිකක් දීලා මොනවා හරි ටිකක් කරලා අල්ලගත්තා නම් අර ටික අල්ලගන්න පුළුවන් වෙයි කියලා ඔන්න වැරදි සහගත හිතක් පහළ වෙලා තියෙනවා එහෙම පහළ වුණාට පස්සේ ඒක නම් දැන් අරක සම්මතේ පුඤ්ඤසිතක් දැන් මේක සම්මතේ අපුඤ්ඤාබි ඇයි පහළගෙන සංස්කාරයක් නේ චේතනාවක් නේ ඒ නිසා සංකාරයක් මේක නරක සංකාරයක් නිසා අපුඤ්ඤාබි සංකාරයක් මේ සම්මත ලෝකයට සාපේක්ෂව නරක නිසා අපුඤ්ඤාපි සංකාරයක් අරක හොඳ සිටිවිල්ලක් නිසා පුඤ්ඤාපි සංකාරයක් එතකොට නරක සිටිවිල්ල නිසා පව් හොඳ සිටිවිල්ල නිසා පිං එතකොට නරක එක නිසා පව් හොඳ එක නිසා පිං පව් පිං දෙකම තියෙන්නේ කොහෙද ඒ සිතේ එදින පව් පිං දෙකම තියෙන්නේ සිතේ ඒ කියන්නේ පව් පිං දෙකම තියෙන්නේ ලෝකයේ ලෝකයේ තුල දැන් ඔබ ආන්නර පහළ වෙන ධම්ම ධාතුව මනෝ ධාතුව මනෝ විඤ්ඤාණ ධාතුව තුල ඒ පහළ වෙන ඒ විපාක කර්මයේ ආරම්භය දැන් ඔන්න ඔබ හිතුවා උදව්වක් කරන්න පිනක් වෙන වැඩි වැඩක් කරන්න හිතුවා පවක් දැන් පිනට පවට දෙකටම ඔබේ සිත තුලම අර පහළ වුණු අරමුණ ඔස්සේ ගිහිල්ලා තමයි දැන් ඔබ මේක පහළ කරලා දැන් ඔන්න ඔය පැත්තේ දෙකෙන් එකට ගියා ඔය දෙකම තුල ඔබ අසරණයි දෙකම තුල ඔබට දැන් ඇයි හේතුව පින්පැත්තර හිතලා ඒ සිත පවත්න අයියෝ මෙහෙම මෙහෙම කරන්න ඕන මෙහෙම මෙහෙම කරන්න ඕන උදව් කරන්න ඕන කියලා සිතිවිලි පවත්න ඒ හිතන හිතන සිත පාසාවන් පහළ වෙන්නේ මොනොද කෙලෙස් අරයට නරක දෙයක් කරන්න හිතන හිතන පාසාවන් පහළ වෙන්නේ කෙලෙස් එතකොට බුද්ධ දේශනාව මොකද්ද දැන් මේ පැත්ත පින් මේ පැත්ත පව් පුඤ්ඤ පාප පහි නස්ස පින් පව් දෙකම අතහැරෙන්න ඕන මැදුම් පිළිවෙතට එනකොට පින්පව් දෙකම අතහැරෙන්න ඕන දැන් පින්පව් දෙකම අතහැරෙන්නේ කියන්නේ දැන් පින් කරන එක කියන්නේ දැන් ඔය කරන කටයුත්ත අතහරින්න කියන එක නෙවෙයි මනස තුල දැන් මේක ක්‍රියාත්මක වෙන්න ඕන මනස තුල එතන ක්‍රියාත්මක වෙන්න ඕන මොකක්ද එන දැන් පුණ්‍යපැත්ත කළොත් ඒත් නැවත ජාති ජරා වියාදි මරණ තියෙනවා අනිත් පැත්ත පව් පැත්ත කරොත් ඒත් ජාති ජරා වියාදි මරණ තියෙනවා පින් කළත් ලෝකය පව් කළත් ලෝකය පින් කළත් දුක පව් කළත් දුක එතකොට දැන් අපිට ඊතර වෙනමක් ලැබුණේ නැහැ. පිනට සාපේක්ෂව පව දුකයි කියන සාපේක්ෂතාවයක් විතරයි. එතකොට දැන් බුද්ධ දේශනාව අනුව ශ්‍රණය ඔබට ළඟා කරගන්න පුළුවන් ශ්‍රණය. දැන් කොහොමද ශ්‍රණය ළඟා කරගන්නේ? අන්න ශ්‍රණය ළඟා කරගන්න දැන් ඔබට පුළුවන් මෙහෙම හිතන්න. හැබැයි මේ ශ්‍රණය ළඟා වෙන විට ඔබට නිරෝධය සාත් වෙන්න ඕන. ඒ කියන්නේ දුක්ඛ සත්‍යයනුත් සමුදය සත්‍යයනුත් අතහැරිලා නිරෝධයට එන්න ඕන මා නිරෝධයට එන්න ඕන එතකොට ඒකම නේ මාර්ගය වෙන්නේ
එතකොට පින්වත්නි එහෙමනම් දැන් අපිට හිතන්න තියෙන්නේ දැන් අපිට විපාකයේ පිණිස දැන් ඔන්න දෙයක් ඔබ වාඩිලා ඉන්නලා කර කුමක් හෝ සිතෙනවා ඒක විපාකයක් සිතන දේ දැන් කල්පනා කරන්නකෝ මේ මනෝ ධාතුවයි ධම්ම ධාතුවයි මනෝ විඥාන ධාතුවයි ස්පර්ශ වීම නිසා දෙයක් කුමක්ද දැන් පේනුණා පෙනුනේ මේ මෙන්න මේ හේතු ස්පර්ශය ගැටුණු නිසා ඒ ගැටුණු හේතු මේ මොහොතේම නිරුද්ධයි එහෙනම් අර දකින රූපයත් මේ මොහොතේම නිරුද්ධයි කියලා නිරුද්ධයි කියලා කියන්න ඕනත් නැ ඔබ ඒක අවබෝධ වෙනකොටම නිරුද්ධ කියලා ඒ සිත අනිත්‍ය නැත්තම් නිරුද්ධ කියලා දකින විටම ආන්න ඔබ පින්පැතරවත් පව්පැතරවත් යන අවස්ථාවක් වෙන්නේ නැයි පිනක් කරන්න ඉපැ සත්වේ පුජ්‍යලයක ඉඳලා පවක් කරන්නත් ඉපැ සත්වේ පුජ්‍යලයක ඉඳලා එතකොට මේ සත්ව පුජ්‍යල ආත්ම සංකල්පය කියන එකට එතනම ප්‍රහාරයක් ලැබෙනවා ඇයි මේක මේ සිත තුල ගොඩනැගිලා තියෙන ස්කන්ධයක් සිත තුල ගොඩනැගිලා තියෙන ස්කන්ධයන් ටිකක්නේ ඉතින් මේ ස්කන්ධයන් ටිකට උදව් කරනවා කියන එකත් පුදුම කතාවක්නේ මේ ස්කන්ධයන් ටිකට ශාප කරනවා කියන එකත් පුදුම කතාවක්නේ උදව් කරන්න එපැයි ස්කන්ධයන් නොවි සත්වෙක් නම් අතුරුකමක් කරන්න එපැයි සත්වෙක් නම් දැන් මේ ස්කන්ධයන් ටික පහළවීමක් නෙවද උනේ එහෙනම් ස්කන්ධයන් ටික පහළවීමක් නෙවද කියලා දැනගත්තොත් දැකගත්තොත් ආන්න එයා ඒ මොහොතේම නිරෝධය සාත් වෙනවා ඒ අරමුණ නැවත ප්‍රතිසන්දි නොවන අරමුණ බවට පත් කරගන්න පුළුවන්කමක් තියෙනවා ඇයි ඒ අරමුණ තුල තණ්හාව ස්පර්ශ කරන්නේ නැති වෙනවා ඒ අරමුණ තුලම දැන් බලන්න එහෙම සිතනකොටම දැන් මේක මේ හේතු ගැටුණු නිසා තමයි දැන් මට මේ රූපයක් මෙහෙම දෙයක් මේ කරපු දෙයක් කියපු දෙයක් මතක් උනේ ඒ හේතු ගැටුණු හේතුත් නිරුද්ධයි මේ මතක් වුණු සිතත් මේ මොහොතේම නිරුද්ධයි කියලා දකිනකොටම ඔබට රාග ද්වේෂ වලට යන්නේ නැහැ. එහෙම යන්නේ නැති වෙනකොටම එහෙම වෙනකොටම එතනම පින්වත් තියෙන්නේ අනිත්‍ය මතුවලා තියෙන්නේ. එතනම දුකමයි මතුවලා තියෙන්නේ. එතනම අපිට ඕන විදිහට පවත්වන්න බැහැ කියන අනත්ම ලක්ෂණයමයි. ඒ කියන්නේ මම මගේ ආත්මේ නෙමෙයි කියන්න ඕනේ නැහැ. ඒව වචනෙන් කියව කියව යන එකක් නෙමෙයි. ඒ දකින්න දසුන තුලම ඔබට තේරෙනවා මම කියන්නේ පැහැහෙම දෙයක් තිබිලා මගේ කියන්නත් පැහැහෙම දෙයක් වෙලා මගේ ආත්මය කියන්නත් පැහැහෙම දෙයක් කියලා දැන් මෙතන ස්කන්ධට ඊක ගැටුමක් නේ වෙන්නේ මේක ධර්මතාවයක් ස්කන්ධට ඊක ක්‍රියාවක් වෙන්නේ කියලා අවබෝධ වෙනකොටම ආන්න කෙලෙස් සංසිඳ වෙනවා අවබෝධ වුණා එතකොට කලකිරීමට හේතු වෙනවන්න බලන්නකෝ කලකිරෙනව කියලා කියන්නේ දැන් එතන අවබෝධ වුණා මේ ස්කන්ධයන්ට ඒ ගැටුමක් නේද උනේ දැන් මේක ගැන මම හොඳ පැත්ත මොන හරි පැත්තකට හිතුවත් නරක පැත්තට හිතුවත් එතෙන්දි මං කෙලෙස් හදනවා එහෙම නැතුව මෙතන ඇති වෙන හේතුඵල ධහම දකින්න හේතු ගැටුණු නිසා ඵලය හටගත්තා හේතු නිරුද්ධ වෙනකොට ඵලය නිරුද්ධයි කියලා ඒක දකින්න විටම අනිච්ච දුක්ඛ අනත් ඉස්මතු වුණා එතකොට එතන ඉස්මතු වෙනකොටම පරිසම්පාදයෙන්ම තමයි මතු වෙලා තියෙන්නේ එතකොටම සත්ව පුජ්‍යල ආත්ම සංකල්පය කියන එක එතනින්ම නැති වෙනවා. ඉතින් වදින්නේ හොඳටම ප්‍රහාරේ වදින්නේ කොහාටද? ආන සක්කාය දෘෂ්ටියට. අන්න බලන්නකෝ සක්කාය දෘෂ්ටියට. ඉතින් මම මගේ ආත්මය කියන එකට එහෙම සිටිවිලි මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මෙ නෙමෙයි කියලා කියන එක නෙමෙයි එතනම දකින්ව එහෙම දෙයක් ද ස්කන්ධ ටිකක්ද තියෙන්නේ කියලා. එතකොටම යාතුල කලකිරනව කියන්නේ අවබෝධ වෙනවා. අවබෝධ වෙනකොටම නොයල්ම තියෙනවා. ඇල්ම නැති වෙනවා. ඇයි පින්නන්දේ අර දකින්න දැකපු මනසින් දැකපු එක පුජ්‍යලේ කියලා හිතුණු නිසානේ උදව් කරන්න යන්න හිතුවේ. පුජ්‍යලේ හිතේ කියලා හිතපු නිසානේ නරක කරන්න යන්න හැදුවේ. දැන් මේක ස්කන්ධ ටිකක් කියලා දැක්කනේ. අන දකින්නකොටම ස්කන්ධ ටිකක් කියලා දකින්නකොටම මෙයා ඇල්ම නැති වෙනවා. ඇල්ම නැති වෙනවා කියන්නේ නිරුද්ධ වීම පිණිස කටයුතු. නොඇල්ම පිණිස. නේ?
එනිදන් මොක කෙලේ සංසිඳ වෙනවා කලකිරීමට හේතු වෙනවා නොඇල්ම පිනිස ඇල්ම දුරු කිරීම පිනිස විශේෂ ඥානයේ පිනිස උපකාරී වෙනවා පින්නනි ඔහොම හිතන හිත තමයි විශේෂ ඥානයේ පිනිස දක්ෂතාවය පිනිස ඒක හේතු වෙන්නේ දැන් ඔය හිතන ඒ මොහොත සිතන කොටම ඔබ සිල්වත් දැන් මෙයාට උදව්වක් කරන්න ඕනේ කියලා හිතන කොටම ඔබ සිල් දුසිල් හොඳම සිලුත් නෙමෙයි සීලක් සාමාන්‍ය සීලයක් තියෙනවා නමුත් ඒකත් අර ආත්ම දෘෂ්ටිය තුල ඉන්න සීලයක් නේ නරක කරන්න හිතනකොටම සීලයක් තෙම නැහෙනි සම්මත ලෝක සීලයක් නැහෙනි නමුත් දැන් මේ අරමුණ මෙහෙම හිතනකොටම කය වචන සංවරයි ඇයි කයට ඕඩර් එක එන්නේ නැහෙනි මෙහෙම බලන්න මෙහෙම කරන්න කියන එක අතනින් මේක ලිහිලෙනවනේ එතකොට කය සංවරයි වචනේ සංවරයි එතකොටම සිල්වත් එහෙම නැත්තම් මෙයාට උදව්ව කරන්න ඕනේ කියනකොටම දැන් කටින් අතින් අපි ඒවට යන්න එපා සහයෝගයට මෙයාට වැරද්දක් කරන්නයි කියනකොට කය වචනේ යන්න එපා එතෙන්ට ආන්න එහෙනම් එතනම සිල්වත් වුණා එතෙන්ද ඒ සිතන සිටිවිල්ල තුලම එතනම සමාධිමත් වුණා ඒ මොහොතේම ප්‍රඥාව පහළ වුණා ඇයි අවබෝධයක් නෙමෙයි මේක පැහැදිලි අවබෝධයක් නේ පැහැදිලි අවබෝධයකටපත් වුණා ප්‍රඥාව පහළ වෙනවා ඉතින් ඔය මොහොත තුලම තමයි වීරිය සම්පන්න වෙන්නේ දැන් ඔය සිත හිතන්න සිහිය තියෙන්න ඕන නූන තියෙන්න ඕන සම්මය ප්‍රධාන වීරිය තියෙන්න ඕන ඔය කටයුතු තියෙන්න ඕන එතකොට එහෙනම් ඔතනම තමයි ඔය විපස්සනාවක් ඔය භාවනාව ඔතනම එක විට එකම සැරේ සමත විපස්සනා වැඩුණා එතකොට මේ එකම මොහොතේම අනිත්‍ය දුක්ඛනාත්ම දැක්කා එකම මොහොතේම චතුරාර්ය සත්‍ය දැක්කා ඒ මොහොතේම පටිච්චසමුප්පාදය දැක්කා නේ එතකොට මේ මොහොතේම බලන්නකෝ බොජ්ජංග ධර්මත් වැඩෙනවා. එහෙම වෙනකොට කෙලෙස් සංසිඳ වෙනවා. අන්න බලන්නකෝ. එතෙන්දි මේ සසර පැවැත්මට අන්න සසර පැවැත්ම අඩු වෙනවා. එහෙම බලන්න පුළුවන් නම් සසර පැවැත්ම දැයි රාග දේශ ෂේ වෙනවා. රාග දේශ නැති වෙනවා. විඥාණයට ආහාරයක් දෙන්නේ නැතුවරන දැන් දැන් විඥාණයෙන් කියනවා රයිට් අපිට කියනවා මේ මේක මෙහෙම බලනවා රේ ලස්සන යාට මොනවා හරි උදව් ටිකක් කරනවා මෙයාට හතුරුකමක් කරනවා දැන් විඥාණය දෙනවා දැන් අපි විඥාණයට ආහාර කවනවා අර අහලර එකට මේ වී කවනවා වගේ ආහාර දෙනවා මොකද ඒ ගැනම හිත හිතා ඉන්නවා කියන විඥාණයට ආහාර දෙනවා ආහාර දෙනකොට යා මායාවකදී දිගින් දිගටම අපි රවට්ටනවා දෙන්න හොඳ නැහැ ආහාර විඥානස්ස නිරෝධේන එතකොට විඥාණය නිරෝධ වෙන්න හේතු වෙනවා එතකොට අන්න එතනින් ඕක බහුල වශයෙන් භාවිතා බහුලී කතා බහුල වශයෙන් ඔය විදිහට හිතන්න හිතනකොට පින්වත්නි කියවන්න අහන්න නෙමෙයි නුවණින් හිතන්න ඕක හිතනකොටම ඔබට යම් මොහොතක යම් වෙලාවක ඔබට මැදුම් පිළිවෙත මුණ ගැහෙනවා ශනේ උදා වෙනවා කෙලෙස් සංසිඳ වෙනවා මේ සසරෙන් එතර වෙන්න පුළුවන් කවදාකවත් සතර අපායකට නොවැටෙන තැනකට ඔබට පත් වෙන්න පුළුවන් ওই විදිහට කල්පනා කරන්න. නැතුව වෙන මොනවා කෙලස් වැඩි වෙන දේවල් නම් කොච්චර ඇහුවත් ඔච්චරයි. ඒ නිසා දවසකට අර බෙහෙත් බොන වගේ උදේට 2යි දවල්ට 2යි රැයට 3යි කියලා හරිවත් උදේට දෙසරයක්වත් හිතන්නකෝ දවල්ට දෙසරයක්වත් හිතන්නකෝ රැයට දෙසරයක්වත් හිතන්නකෝ ඒ විදිහටවත් සිහි කල්පනා කරන්න කොහේන සිතිවිලි. එහෙමවත් එතකොට ලොකු දෙයක් කරගන්න පුළුවන්කම ලැබි. එහෙනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි. එහෙනම් කල්පනා කරන්න අද විශේෂයෙන්ම මෙමෙ ධර්ම දේශනාවේ දායකත්වයන් දරනවා කීප පොලක් අංක 450 න් ඒ ඔරෙන්ජිල් වත්ත ඉහළ බියන්විල කඩවත පදිංචි MDA තෙරේසා උපාසිකා මාතාව විශේෂ ඒ මාතාවගේ නමින් මිය පරලෝ යන්ට යදුනා වූ වසර 27කට පෙර මිය යන්ට යදුන ස්වාමි පුරුෂයාත් වසර 33කට පෙර මිය ගිය දියණියට ඒ වගේම પરම්පරාගත සියලු මිය ගිය ඥාති හිතයිසින්ට මේ පින් අනුමෝදන් කිරීම අරමුණු කරගෙන ඒ වගේම කඩවත ගෝණහේන ඉහළ බියන්විල ශ්‍රී සෝමවර්ධනාරාමාධිපති විමලානන්ද ලොකු හාමුදුරුවන් ඇතුළු එහි වැඩ සිටින සියලුම ස්වාමීන් වහන්සේලාටත් මාර්තු 14 වෙනි දින උපන්දිනයේ යෙදෙන කේ පියසිරි පුතාට නිසාදි සෞම්‍යා සානිකා දිල්හානි ඇතුළු දූදරු මුණුගුරු මිනිපිරියන් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමත් තෙරේසා උපාසිකා මාතාවට ධර්මාවබෝධයේ පිණිසත් හේතු වේවා කියන අරමුණින් තමයි මේ කටයුත්තේ මෑණියෝ සම්බන්ධලා තියෙන්නේ. ඊළඟ දායකත්වය
සුමිත්‍රා සූර්යාරච්චි නොම්බර 45 අගලවත්තපාර මාතලේ තම මෑණියන් වන එලන් සූර්යාරච්චි මහත්මිය අභව ප්‍රාප්ති වර්ෂ 15ක් පිරීම නිමිත්තෙන් සහ තම පියාණන් වන ඇල්බර්ට් සූර්යාරච්චි මහතා අභව ප්‍රාප්ති වර්ෂ 23ක් පිරීම නිමිත්තෙන්ද අනිකුත් පවුලේ නැසීගේ සියලුම හිතමිත්‍රාදීන්ට නිවන් සුව පතා සූර්යාරච්චි පවුලේ සමවිසින් මෙම දායකත්වය දරනවා. ඒ වගේම ඊළඟ දායකත්වයේ දරනවා මණ්ඩාවල ඉහළ ලුණුගම අංක 222 පදිංචි ප්‍රේමලතා ගුණරත්න ජයසේන ඇතුළු දූ දරුවන් විසින් අරමුණු වෙලා තියෙන වසර 30කට පෙර මාර්තු 6 වෙනි දින නැසීගිය මේරිනෝනා ගුණරත්න මෑණියන්ටත් වසර 68කට පෙර මාර්තු 24 වෙනි දින නැසීගිය අරොන් ගුණරත්න පියාණන්ටත් පවුලේ නැසීගිය සියලු ඥාති තීන්ත පින් අනුමෝදන් කිරීමටත් පැමිණි නුපුමිනේ ධර්මයේ ශ්‍රවණය කළ සියලු දෙනාට ධර්මාවබෝධ පිණිසත් තමයි දායකවත් දරන වෙනත් අරමුණු වෙලා තියෙනවා මාර්තු 23 වෙනි දින 9 වෙනි උපන්දිනය සමරන චාරුක ජයසේන මාර්තු 26 වෙනි දින 7 වෙනි උපන්දිනය සමරන ගෞරංගි ජයසේන ඇතුළු සියලු මුණුබුරු මිනිබිරියන්ට සෙත් පැතීමටද ඔවුන් කරන අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමේ අරමුණින් තමයි ඒ පින්වත් පිරිස මේක දායකත්වයේ දරන්නේ. ඒ වගේම තව දායකත්වයක් දරනවා දැරණියගල දෙමැද කොස් ගහී ඉන්න දෙමැද පදිංචි WH ගුණවති සහ PG ජෝන්ස් සිඤ්ඤෝ දෙපළ GH කරුණාවති මණිකේ මව WH ඩිංගිරි බණ්ඩාර පියා WH උපසේන මල්ලි යන මියගිය සීලු දෙනා සිහිපත් කරලා තමයි මේ පින්වත් පිරිසේක දායකත්වයේ දරන්නේ. වෙනත් අරමුණු වෙලා තිනවා ඉඹුලපිටියේ යෝගාශ්‍රමයේ සියලුම ස්වාමින් වහන්සේලා ඇතුළු ධර්මමුණු පුරන්ට සියලු ඥාති හිත මිත්‍රාදීන් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස. ඒ වගේම තවත් දායකත්වයක් දරනවා ගම්පහ ඉහෙලගම වලව්වත්තේ 161 බී නිවසේ පදිංචි පත්මිනී මඩිහේවා මහත්මිය ඇතුළු සහෝදර සහෝදරියන් ගුණපාල මඩිහේවා ආදර පියාණන්ට පින් අනුමෝදන් කිරීම පිණිස තමයි දායකත් දරන්නේ. වෙනත් අරමුණු වෙලා තිනවා ලීලාවති ලියනගේ ආදර මෑණියන්ට නිදුක් නිරෝගී සුවය අරමුණු කර ගැනීමත් පිණිස. එහෙනම් කල්පනා කරගන්න මෙම ධර්මදේශනාවට දායකත් දරු සියලු පින්වත් පිරිස වෙනුවෙන් මිය පරලෝ යන්ට යදුනා වූ සියලු ඥාති වර්ගයාටත් මේ සම්බන්ධුන ඔබ අප හැම දෙනාම නම් මිය පරලෝ යන්ට යදුනා වූ ඥාති වර්ගයාටත් මේ පින් අනුමෝදන් වේවා කියලා සාදුනාද දැන්. ඒ වගේම කල්පනා කරගන්න සියලු පින් කැමති දෙවියන්ද මේ පින් අනුමෝදන් වේවා මේ සම්බන්ධුන සියලු දෙනාට මේ උතුම් ගෞතම සාසනය තුළම සන සම්පත්‍ති උදා වෙලා අමා මහ නිවණින් සනසෙන්න හේතු වේවා වාසනා වේවා සියලු දෙනාට තිරසන. අද දවසේදී අප හැම දෙනා කෙරෙහිම මෙත් සිතින් ධර්ම දේශනාව පවත්වා වදාළ තනමල් වින කිතුල්කොටේ රතන සදහම් භවනා මධ්‍යස්ථානයේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද වලස්මුල්ලේ ගුණරතන ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුව සම්පන්නිය දීර්ඝාෂ සම්පන්නිය ලැබේවා කියන ප්‍රාර්ථනාවත් සමගින් බෞද්ධ ගුවන්විදුලියේ දායකතු ධර්ම දේශනය මෙතකින් නිමවට පත්වනවා. පින්වත් ඔබ සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.